මෙතනදී අපිට කියනවා හගන් සටහනක ආග් ඉසෙඩ් ඍණ 3යි සමානයි ඍණ 5 බෙදීම 3 සපුරාලන ඉසෙඩ් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍යවල පතෙහි දල සටහනක් අඳින්න. ගානේ තව කොටසක් තියෙනවා අපි මුලින් මේ දල සටහන ඇඳගමු. එතකොට මේ කියපු ප්‍රකාශනයට අනුව සටහන ඇඳගන්න නම් අපිට මේක පොඩ්ඩක් ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට ඉසෙඩ් ඍණ බිඳුව ධන 3යි සමානයි ඍණ 5 බෙදීම 3යි. එතකොට ඔයාලට පේනවා ඇති මේ ඛණ්ඩාංක අපිට ලැබිලා තියෙනවා බිඳුව සහ 3යි කියලා. ඒ කියන්නේ x ඛණ්ඩාංකයේ බිඳුවයි y ඛණ්ඩාංකය වෙන්නේ මේකේ අතාත්‍යික අක්ෂය මත 3ක උසක්. ඒ කියන්නේ බිඳුවකම 3 ලක්ෂය හරහා යන්න ඕන මේ කියන සංකීර්ණ සංඛ්‍යාව. ඒ වගේම මේ ඉසෙඩ්‍රින 3යි වල විස්තරය අපිට දීලා තියෙනවා ඍණ 3යි ඍණ 5 බෙදීම 3යි කියලා. එහෙනම් ඍණ 5 බෙදීම 3යි කියලා කියන්නේ x අක්ෂයේ ඍණ දිශාවත් එක්ක 5 බෙදීම 3 කෝණයක් සාදන්නත් ඕන. එහෙමනම් අපිට මේ රූප සටහන ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මේක p කියලා ගත්තොත් බිඳුව කමා 3 ඍණ 5 බෙදීම 3යි. මේ පතය වෙන්නේ එතකොට p බිඳුව 3 හරහා යන x අක්ෂයේ ඍණ දිශාවත් සමග 5 බෙදීම 3 කෝණයක් සාදන අර්ධ රේඛාවක්. ගාණේ ඊළඟට කියනවා a9 හෝ අන්නයිරකින් හෝ ආග් ඉසෙඩ් බාධන 3යි සමානයි 5 බෙදීම 3 වන පරිදි ඉසෙඩ් ඍණ 1ේ මාපාංගයේහි අවමගය සොයන්න. අපි දන්නේ අපි දැන් ඉස්සෙල්ලා ඉඳපු රූප සටහන අනුව අපි දන්නේ ඉසෙඩ් කියන සංකීර්ණ සංඛ්‍යාව මේ රේඛාව මත පිහිටනවා කියලා. අපි දන්නේ නැහැ ඉසෙඩ් බා කොතන පිහිටන සංකීර්ණ සංඛ්‍යාවක්ද කියලා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ දීලා තියෙන ප්‍රකාශනය පොඩක් සුළු කරගන්න. ඉසෙඩ් බාධන 3යි වල සම්පූර්ණ ප්‍රතිබද්ධය ගත්තොත්, ඒ කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය ගත්තොත් අපිට ඒක ලියන්න ඒකේ ආග් එක අපිට ලියන්න පුළුවන් විස්තරය ඍණ 5 බෙදීම 3යි කියලා. එතකොට මේක ඇතුළේ අපිට තවදුරටත් සුළු කරගන්න පුළුවන් ආග් ඉසෙඩ් බාවල බා කියලා කියන්නේ ඉසෙඩ් ධන 3යි වල බා සමානයි ඍණ 5 බෙදීම 3යි. ආග් ඉසෙඩ් i වල බා කියලා කියන්නේ ඍණ i. ඒක නිසා ඍණ 3යි සමානයි ඍණ 5 බෙදීම 3යි. ඔයාලට බැලුවොත් තේරෙනවා ඇති ගානේ මුලින් දීපු සහ අපි හඳගත්තු දල සටහනම තමයි අපි සොලු කරලා ලබාගෙන තියෙන්නේ. අපිට කියන්නේ ඉසෙඩ් බාධන 3යි සමානයි 5 බෙදීම 3 වන පරිදි ඉසෙඩ් ඍණ 1ෙහි අවමගය සොයන්න කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ඉසෙඩ් ඍණ 1 කියන එකත් මේ ආකාරයටම සොලු කරලා හදාගන්න ඉසෙඩ් ඍණ 1 ධන 0.i කියලා. එතකොට මෙන්න මේ ඛණ්ඩාංකයත් අපිට පුළුවන් මේ ඛණ්ඩාංක තලයේම ලකුණු කරගන්න. 1ේ බිඳුව. 1ේ බිඳුව මේ හරිය කියලා ගන්න පුළුවන් අපිට. අපිට අපෙන් අහන්නේ ඉසෙඩ් ඍණ 1ෙහි මාපාංකයේ හි අවම අගය. මේ අගය අවම වෙන්න නම් ඉසෙඩ් පිහිටන්නේ මෙන්න මේ අර්ධ රේඛාව මත අවම අගය ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම මේ අර්ධ රේඛාවට ලම්බකයක් විය යුතුයි. අපි මෙතන S H T කියලා සලකුණු කරගමු. මෙතන R කියලා ගන්න පුළුවන්. එතකොට මේ කෝණය 5 බෙදීම 3ක් නිසා මේ කෝණයත් 5 බෙදීම 3ක් වෙනවා. අපි දන්නවා S වල ඛණ්ඩාංක අපිට එන්නේ 1, බිඳුව. ඒ වගේම අපිට මේ ST දුර තමයි අවමගයේ විදිහට ලියන්න පුළුවන් අපේ උත්තරය වෙන්න ඕන.
අපිට ඒ සඳහා OR දිග අවශ්‍ය වෙනවා. OR අපිට ලියන්න පුළුවන් 3යි tan 5 විදිහම 6යි කියලා. එතකොට අපිට OR ලැබෙනවා මූල 3යි කියලා. එහෙනම් අපිට සරලවම අවමගය. එම නිසා අවමගය සමානයි ST. ඒ කියන්නේ SR sin 5 වැදීම 3යි. SR sin 5 වැදීම 3යි. SR කියලා කියන්නේ මූල 3 ඍණ 1. වාරයක් sin 5 වැදීම 3 කියලා කියන්නේ මූල 3 වැදීම 2යි. මේක සුළු කරාම අපිට ලැබෙනවා 3 ඍණ මූල 3 වැදීම 2.